සුබම සුබ රාත්‍රියක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාදයෙන් අතර රස යහපත් සුන්දර දවසක් නිම කරන්ට ඔබටත් මටත් මෙලෙස දුන්නා වූ කරුණාවත් අනුග්‍රහය නිසා අපි දෙවනසෙන් ප්‍රශංසා කරන හොඳ වෙනද වගේම අද දවසේ දෙවනසේ වචනේ යම් කාරණාවක් අපි එළිදරව් කර ගන්නට යනවා. අපි බලමු උන්වහන්සේගේ වචනේ තුල මතෙව් පොතේ 5 පරිච්ඡේදයේ 12 පදය ලියවිල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. මනුෂ්‍යන් මා නිසා නුඹලාට නිඳා පීඩා කොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශිර්වාද ලද්දෝය. ප්‍රීති වේයල්ලා ඊතා සන්තෝෂ වේයල්ලා මක්නිසාද ස්වර්ගයේහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගත වත්රුවරුන්ටත් ඔහු එලෙසම පීඩා කළෝය. ආමෙන්. නාසිකි වචනයේ දෙස ඔබ එනිදරව් කරගද්දී ඒ ආත්මය ඔබ ඇතුළු කරගද්දී නාසිකි වචනේ යම් කාරණාවක් ඔබට මට කතා කරනවා. දෙවියන් වහන්සේගේ වචනේ නිසා, උන්වහන්සේගේ උරුමය නිසා අපි මේ පොළොවේ ගමන් කරද්දී ඔබගේ මගේ ජීවිතයේ තුල යම් පීඩාවන්වලට මුහුණ දෙන්න තිබෙන බව ලියවිල තුල සඳහන් කරනවා. හේතුව ඔබ අන්ධකාරයේ සිට ඔබ ආලෝකයේ රාජ්‍යයට අද දවසේ ඇතුල් වෙලා දෙවෙනසෙයි දරුවෙක් ලෙස ඔබ ජීවත් වෙන. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස මේ පොළොවේ ජීවත් වෙන කාල පරිච්ඡේදයේ තුල සාතන් ඔබව නැවත උන්වහන්සේගෙන් ඉවත් කරපෙස විවිධ යෝජනා විවිධ සලසුම් ගෙනත් ඔබගේ ආත්මය උන්වහන්සේගෙන් ඉවත් කරන සලසුම් කරන. ඒ නිසා මේ ස්ථානයේ කියන්නේ ඒකයි. අනාගත වත්රු වරුන්ට එලෙස කරයි. ඒ නිසා යම් කාරණාවක් වෙද්දී බයිබලයේ තුල දේ වචනේ තුල කියනවා ප්‍රීති වේයල්ලා සන්තෝෂ වේයල්ලා. හේතුව අපිට නිඳා පීඩා කරනවා නම් ක්‍රිස්තුස් වහන්සේ නිසා මිනිස්සු අපිව ප්‍රතික්ෂේප කරනවා නම් දේ වචනේ තුල කියනවා ප්‍රීති වෙන්න කියලා. ආමෙන්. හාලෙලූයා. දෙවියන් වහන්සේම ඔබගේ මගේ ආත්මෙ මේ කාරණා කියනවා. හේතුව දෙවියන් වහන්සේගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ අපට දුන්නා වූ මේ ජීවන ගමන තුළ ඔබමා ගමන් කරන විට උන්වහන්සේ ඔබගේ මගේ ස්වාමියා. උන්වහන්සේ ඔබමා මේ පොළොවට ගෙනපු තනන් වහන්සේ. අද දවසේ නැවත උන්වහන්සේත් එක්ක මේ සම්බන්ධතාවය සමග අපි ගමන් කරද්දී උන්වහන්සේ ඔබට මට ඒ කාරණාවලදී ශක්තිමත්ව මූණ දෙන පිණිස උන්වහන්සේගේ රහස් එළිදරව් කරනවා. කිතුණුවෙක් ලෙස මේ පොළොවේ ඔබමා ජීවත් වෙද්දී ආත්ම දිනාගෙන ඇදහිල්ලෙන් බලාපොරොත්තුවෙන් හා ප්‍රේමයෙන් අපි අන්‍යයන්ට මඟ පෙන්වීමේ අපි මේ යන්නා වූ ගමන තුල සාතන්ට ඔබව ඉලක්කයක් වෙ තිබෙනවා. ඒ නිසා ඒ නිසයි පීඩාව ඔබගේ ජීවිතයට පැමිණින්නේ. ඒ නිසා අපිව සෑම මිනිසෙක් පිළිගන්නේ නැහැ. ඔබ තේරුවාද? අපි කිතුණුවෝ ලෙස මේ පොළොවේ ජීවත් වෙදී අපි සදාකාලික රාජ්‍ය උරුමකාරෝ ලෙස මේ පොළොවේ ජීවත් වෙදී මේ සදාකාලික පණිවිඩය අපි මිනිස්සු සමග බෙදාගද්දී හැම මිනිස්සෙක්ම අපිව බාර ගන්නෑ. හැම මිනිස්සෙක්ම අපිව පිළිගන්නෑ. උන් ප්‍රතික්ෂේප කරන අය ඉන්න ඒක ඇතුලේ. ඒ නිසා ඔබ මේ ගැන අවබෝධයක් තියාගන්න. ඒ නිසා ඔබ යන ගමන තුල ඔබ ප්‍රතික්ෂේප කරනවා කියලා මිනිස්සු ඔබව ඉවත් කරනවා කියලා උන්ගෙන් ඔබ කලබල වෙන්නපා. ඔබ කලකිරෙන්නපා. ඔබ දේ වචනේ තුල ඔබගේ ආත්මය අතුල් කළා. ඔබ ඒකත් එක්ක ඔබගේ ජීවිතේ ගමන් කරන්න. අපි බලන්න තවත් මතෙව් පොතේ 10 පරිච්ඡේද 24 සහ 25 පද ලියවිල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. ගෝලෙක් තමාගේ ගුරුවරයාටවත් දාසෙක් තමාගේ ස්වාමියාටවත් උතුම් නැත. ගෝලයා තමාගේ ගුරුවරයා මෙන්ද දාසයා තමාගේ ස්වාමියා මෙන්ද වුණොත් ඔවුන්ට ඇත. ඔහුගේ ස්වාමියාට බෙල්සෙබබ් යයි කිවෝනම් ඔහුගේ ගේ වැසියන්ට කොපමණ වැඩියෙන් නොකියා දවිස්ථානය කියන ඔහුගේ ස්වාමියාව ඔවුන් ප්‍රතික්ෂේප කරනවන. ඔහුගේ ස්වාමියාට මොවු විරුද්ධව සිටිනවන. දෙවචනකින ඔබට මට මෙපොළ මිනිස්සු විරුද්ධව නොයිනීද? තේ නිසා ඔබගේ මගේ ප්‍රේමය මනුෂ්‍යන්ට තේරෙන්නේ. තේ නිසා උන්වහන්සේගේ ප්‍රේමයෙන් අපිට කියනවා ක්‍රියා කරන්න, මනුෂ්‍යන්ට කරුණාව දක්වන්න, උන්ට ආදරය කරන්න. හේතුව ඔවුන් ඒක දන්නේ නැති නිසා. තේ නිසා ඔබගේ ප්‍රේමයේ සමහරට ඒක විරුද්ධව මිනිස්සු හිතෙනවා ඇති. ඔවුන් සමහරට ඔබව වේදනට පත් කරපිස්ස සමහර කාරණා ඔබගේ ජීවිතේ ගේනවා ඇති. ඔබ යහපත් දේ කරලා ඔබ ඔවුන්ගේ ජීවිතේට හොඳ දේවල් කරද්දී හැබැයි ඔවුන් පෙරලා ඔබට ඔබගේ ජීවිතේට රිද්දනවනා, ඔබගේ ඔබව ප්‍රතික්ෂේප කරනවා, ඔබව කොන් කර ඔබ ලැජ්ජා කරනවා.
ඔබ ප්‍රීතිවෙන්ද. හේතු ඔබ දෙවියන් වහන්සේගේ වචනය ඔබ අල්ලගන්න. ඔබ කරන හැම දෙයක්ම දෙවියන් වහන්සේ ස්වර්ගයේ සිට බලාගන්නවා. ඒ නිසා ඔබ කියන්න එපා, මම ඔවුන් වෙනුවෙන් බොහෝ දේ කරලා තියෙනවා. ඔවුන්ගේ ජීවිතය වෙනුවෙන්, ඔවුන්ගේ පවුල් වෙනුවෙන්, ඔවුන් වෙනුවෙන් මම පෙනී සිටියා කියලා ඔබ කියන්න එපා. ඔවුන් ඔබව ප්‍රතික්ෂේප කරද්දී, ඔබව අධාරිමත් කර, ඔබව අයින් කරද්දී ඔබ කලකිරෙන්න එපා. ඔබ ඔබගේ ජීවිතයේ ඔබ ආපස හැල්ල බලන්න එපා. මම මොන් වෙනුවෙන් බොහෝ දේ කරලා තැයි අද මම මෙහෙම කරන්න කියලා නෑ නෑ. ඔබ එතනින් එළියට එන්න. අපි ඔවුන්ට වඩා වෙනස් දෙවියන් වහන්සේ ඔබට මට දුන්නා වූ ජීවිතයේ තරම් උතුම් ජීවිතයක්. ඒ නිසා ඔබ වචනේ තුල ගමන් කරන, දෙවියන් වහන්සේගේ වචනේ තුල ජීවත් වෙන, උන්වහන්සේගේ වචනේ නැවත උපදුනා වූ සෙනගක්. මතෙව් 18 වෙනි පරිච්ඡේද 14 කියනවා, ඒ කාන්තේම නුඹලාට කියමි, නුඹට කියමි, එසේම මේ බාලයන්ගෙන් එක්කෙනෙක්ටවත් එක්කෙනෙක්වත් විනාශ වෙනවාට ස්වර්ගයේ සිටින උමාලාගේ පියාණන් වහන්සේ කැමති නොවනසේ. දේ වචනීය තුල කියනවා කිසිම කෙනෙක් විනාශ වෙන දෙවෙනසේ කැමැත්ත නොවන බව. එහෙනම් ඔබ ප්‍රතික්ෂේප කරන අයට දෙවෙනසේ ආදරය කරනවා, ඔබ අඩු තක්සේරු කරන අයට දෙවෙනසේ ආදරේ. හේතුව මේ ලෝකේ හැම කෙනෙක්ම මවපු දෙවියන් වහන්සේ මේ පොළොවේ සිටින්නේ. ඒ නිසා උන්වහන්සේ මේ පොළොවට ඇවිත් ඔබගේ මගේ ජීවිතය වෙනුවෙන් උන්වහන්සේ කෘසේදී ජීවිතේ පූජ කළා. හැම මනුෂ්‍යම ගැලවෙනකම් උන්වහන්සේ බලන්. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙකු නිසා දවසේ ගැලවීම ලැබල ඇත. හැබැයි ගැලවීම නුලත් අයගේ ක්‍රියාකලාපයන් නිසා, ඔවුන්ගේ වචන නිසා ඔබ අධෛර්යමත් වෙන්න එපා. ඔබ වැටෙන්න එපා. ඔවුන් උදෙස ඔබ යාශනා කරන්න, ඔවුන් උදෙස ඔබ ප්‍රේමයෙන් ඔබ දරාගන්න. දෙවියන් වහන්සේගේ කරුණාව තුල ඔබ ඔවුන්ව දරාගෙන ඒක තුල ඔබ ගෙන යන්න ඔවුන්ව. හාලලූයා හාලලූයා. ඔබ දෙවියන් වහන්සේ සොයන කෙනෙක් බඩ ඔබපත් වෙන්න. අපි තව වචන බලන්න. දෙක තිමෝතේ පොතේ 3 පරිච්ඡේදයේ 12 පදේ කියනවා, එසේය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ භක්තිවන්ත ලෙස ජීවත් වෙන කැමත සියල්ලෝම පීඩා විඳින්නෝ. ආමෙන්. හාලලූයා. මේ ස්ථානයේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුළ භක්තිවන්ත ලෙස ජීවත් වෙන්න කැමති හැම කෙනෙක්ම පීඩාව ලබනවා කියලා. ආමෙන්. හාලලූයා. පීඩාව කියන අපේ උරුමයක්. එහෙනම් පීඩාව එද්දී ඔබ සන්තෝෂෙන්, ඒක තුල ඔබගේ ජීවිතේ උන්වහන්සේ පිළිතුරු තබලා තිබුණා, ඒක තුල උන්වහන්සේ ඔබගේ ජීවිතේ ජයග්‍රහණයක් තබලා දෙනවා. හාලලූයා. එහෙනම් ලෝකෙ මිනිස්සු පීඩාවේ දෝන් හිතන ඔබගේ ජීවිතේ ඉවරයි, ඕම් නැති වුණා කියලා. අපි කොහොමද මේකෙන් එළියට එන්නේ කියලා ඕම් සිතනවා. නමුත් මේ රාත්‍රියේ මම ඔබට එකක් කියනවා. දේ වචින් තුල හැදිලුව කියනවා, පීඩාව එද්දී දෙවෙනාසේ තුල ඔබ තව තව ලඟට පීඩාව තුල ඔබට උන්වහන්සේ පිළිතුරු තබා තිබෙන. හාලලූයා. ඒක තුලයි ඔබගේ ආශිර්වාදය තැන්පත් කර තිබෙන්නේ. ඒ නිසා ඔබ අධෛර්යමත් වෙන්න එපා. ලෝකේ මිනිසුන්ගේ කතා නිසා, ඔවුන් කතා කරන හඬ නිසා ඔබ අධෛර්යමත් වෙන්න. ඔබ දෙවියන් වහන්සේත් එක්ක මේ ගමන ගමන් කරන්න. ඔබ තේරුම් ගන්න, ඔබව මේ ලෝකෙ වෙන් කරගත්තා වූ කෙනෙක්, දෙවියන් වහන්සේ උරුමයට ඔබව ඇතුළු කර තිබෙන කෙනෙක්. ඒ නිසා ඔබ වචනේ තුල ඔබගේ ජීවිතේ ගොඩනගන්න. මම විශ්වාසනම රාත්‍රියේ තුල දෙවියන් වහන්සේ යමක් ඔබගේ ජීවිතේට කතා කරමින් සිටිනවා කියලා. ඒ නිසා ඔබ ලෝකේ දිහා බල ඔබ කනගාටු වෙන්න එපා. බයිබලයේ කයි කියන්නේ, මිනිස්සු නුඹලාට නිඳා පීඩා කරන කල, බයිබලයේ කියනවා, උන්වහන්සේ කියනවා ඒ සියල්ල ප්‍රීතියක් යයි සිතන්න කියලා. ඔවුන් අගුණ කියන මැති, ඔවුන් බොරුවෙන් ඔබ ප්‍රතික්ෂේප කරන ඇති, ඔබට විරුද්ධව ඉන්න ඇති. නමුත් දේවචනේ කියන ප්‍රීති වෙන්න කියලා. හාලලූයා. ප්‍රීතිය තුල ඔබගේ ජීවිතය ගෙන යන්න, උන්වහන්සේ ඔබගේ ජීවිතය තුල බලවත් දේ කරන්නට. හාලලූයා. රේබෂී කාරෝස් මන්ති සුති මාගේ දෙවෙනස පියාණන් මේ රාත්‍රියේ ඉස අපි ඔබට සුති කරනවා. ඔබගේ වචනේ එළිදරව්ව නිසා, ඔබගේ වචනේ ස්වාමීනි රහස් නිසා අපි ඔබට සුති කරන මාගේ දෙවෙනස පියාණනි, මාගේ තාත්තේ ස්වාමීනි. අද දවසේ යම් කෙනෙක් ජීවිතේ ස්වාමීනි ඔවුන්ගේ ජීවිතේ සිදුවුණු දේ නිසා ඔවුන් අධෛර්යමත් වෙලා සිටිනවා. ඔබ වහන්සේව සොයන නිසා ඔවුන්ගේ පවුලෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවද? ඔවුන්ගේ ඥාතිගම ඔවුන් ඉවත් කර තිබෙනවද ස්වාමිනි? ඔවුන්ගේ ස්වාමියා භාර්යාව ප්‍රතික්ෂේප කර තිබෙනවද? දරුවා මොම ප්‍රතික්ෂේප කර තිබෙනවද? මේ රාත්‍රියේ තෝ තාත්තේ ඔබ වහන්සේගේ වචනේ තුලින් කතා කරන් ස්වාමිනි. ඔබගේ වචනේ කියනවා ඔවුන් ඔබට නිඳා පීඩා කරන කල නොබලා උන්වහන්සේගෙන ප්‍රීතියක් ඇසිතන්න කියලා තාත්තේ. ඔබ වහන්සේගේ වචනේ තුලින් ඒ ජීවිතයට කතා කරන මගේ දෙවියන් වහන්සේ. හාලලූයා. ඔබ වහන්සේගේ ළිදරව්ව ඒ ජීවිතය මත තබන්න. ස්වාමි ශක්තිමත්ව ජීවිතේ ගමන් කරන්න ස්වාමි. මේ තාවකාලික ලෝකයේ තුල අපි තාවකාලිකව මේ යන්නා වූ වන්දනා ගමන. ස්වාමිනේ වන්දනා ගමන තුල ස්වාමිනේ බොහෝ අය මුණ ගැහෙනවා. බොහෝ අය ජීවිතේ දෙනවා ස්වාමි. නමුත් අපිට තියෙන සදාකාලික ගමනක් යන්න ස්වාමිනේ. ඒ ගමන යන පිණිස පියාණන් ඔබ වහන්සේ සමග එක ගන්නට අපිට උදව් කරන්න ස්වාමිනේ. මිනිස්සු නිසා ස්වාමිනේ ඔබ වහන්සේ තුලට ආපු මේ ගමන නිසා යම් කෙනෙක් අපව
ප්‍රතික්ෂේප කරනවට අපි ඔවුන්ට සමාව දෙනවා. අපි ඔවුන්ව දරාගන්නවා තාත්තේ. ඒ තුල අපිට ගබා කරඔබගේ අනුග්‍රහය දෙන්න. ස්වර්ගවාසයේ හැම දරුවෙම ශක්තිමත් වෙන ඔබගේ වචනයෙන් ඔබ සන්නද්ධ කරගන්න මම ආශිර්වාද කරන දෙවියන්ව හාලෙලූයා. හාලෙලූයා පියන් යම් කෙනෙක් ඔබ නිසා මේ වෙලාවේ සිත් තැවුලෙන් සින්නවද? වේදනාවෙන් තිත්ත කමෙන් සින්නවද තාත්තේ? ශුද්ධාත්ම පියන් ඔබ වහන්සේ උන්ට කතා කරන්න. ස්වාමිනි ඔබව සොයපු නිසා ඔබ තුල සිටින නිසා දවසේ මුළු ලෝකෙම ඔවුන් අතහැරලා ඔවුන් තනිව සිටිනද ඔවුන් හිතනවද ඇයි ස්වාමිනි මම ඔබ සොයපු නිසා මම මාව අතහැරියා මම ඔවුන්ව ප්‍රතික්ෂේප කරා ඇයි ස්වාමිනි එහෙම වුණේ කියලා ඔබ හිතන කෙනෙක් නම් මේ රාත්‍රියේ වෙනස ඔබට කතා කරන වහන්සේ කියනවා මව කුසේ ගර්භයේදී මම ඔබව තෝරගත්තා මවගේ කුසට එද්දී මම ඔබව ගැන සැලැස්මක් තිබුවා මේ ලෝකෙ මෙතෙක් දුර ඔබව ගෙන ආවා නමුත් මට ඔබ ඕන මම ඔබ තුලින් යමක් කරන්නට යනවා මනුබෝ පලවත් ලෙස භාවිච්චි කරන්ටෙන. ඔබ බොහෝ මනුෂ්‍යට සාක්තියක් ලෙස මම තබන්ටෙන. නමුත් ඔබගේ තත්ත්වේ නිසා අද දවසේ වාතාවරණය සබ ඔබගේ ජීවිතය බතහැර ගන්න එපා. ඔබ මා විශ්වාස කරන්ට මම නුබෝව කැඳවූ තනන් වාස මම බෝ රැගෙන යන තනන් වාස කියලා මේ රාත්‍රී වාස ඔබට කතා කරන සුති මගේ දෙවනස. ඒ ජීවිතවල ඔබ වාසේ කතා කරන නිසා ඒ ජීවිත ඔබ වාසේ ස්පර්ශ කරන නිසා සුති හාලෙලූයා රබ සරු කලමන්ති ලිබ්‍රන්තුර නම සිකාරුෂ බ්‍රදීසා කලමන්තුර න සෛලිබි රබබ කයිල රමන්තිය පියාඩ ඔබට සුති කරන වෙලාවේ ජීවිත බෝසත් අතගසන නිසා ඔබට සුති මගේ දෙවරස. ඒ වගේම අදවසේ යම් කෙනෙක් ඔබ රෝගීව සිටිනවද වෛද්‍යුරු මොන දේ කතා කරා වෛද්‍යුරු බෝ අතහැරලා තිබුණාද මේ රාත්‍රියේ දෙවනස ඔබට කතා කරනවා. බුදුහාසන ඔබට ජීවිතයේ දුන්න දෙවියන්වස්ස මමයි. නුඹ නිර්මාණය කරපු දෙවනස්ස මම. මට පුළුවන් ඔබගේ ජීවිතේ නැවත සම්පූර්ණ කරන්න. හාලල්ලු ඔබ ඇදහිල්ලේ ඔබ විශ්වාස කරන මේ රාත්‍රියේ දෙවියන්වස්සේ වේදනා කර යම් ස්ථානත මේ ස්ථාන්ත අත්තබා ගන්න. උනාසගේ ජීවනයේ වචනේ මේ රාත්‍රි ඔබ මත නිදහස හාලෙලූයා. උනාසගේ සුවේ මේ රාත්‍රි ඔබ මත නිදහස රිබා කන්දුර මාසේ රක බබයසේ ඔබ අත්තබා ගන්න. දෙවියන්සගේ ක්‍රියාව මේ රාත්‍රි ඔබ මත සිදුවෙන්න රිබුරා නම කේල බ්‍රන්දීරන සේ පයනේ හැම කෙනෙක්ම ඔබ ඉදිරියේ තබන තාතය. අත්ගසන ඔබගේ සුවේ ජේසුස් වාසගේ නාමේ මම නිදහස් කළ දෙවියන්ස. ඔබ කිව්වේ කස පහරින් මම ඔබ සුවේ දිල ඉවරයි කියලා තාතය. හාලෙලූයා. ඔබ දුනව සුවේ මේ ජීවිත මත නිදහසන පියන්නේ එන්නේ ගැලුවේ ස්වාමී අපේ පාපය නිසා ස්වාමී එහෙනම් රෝගීට බෑ අපේ ජීවිතේට විරුද්ධව සිටින්න. අදවසේ ඒ රෝගේ තිබෙන හැම ස්ථානයකම ඔබගේ සුවය ජේසුස් වහන්සේගේ නම නිදහස් වෙන නිසා සුති තාත්තේ වහන්සේගේ දිව්‍ය මිසුවේ ඔබ මත නිදහස රබාශී කාරෝස බ්‍රාන් තේරනාසේ සුති මගේ තාත්තේ වහන්සේ උමත් ගසන නිසා ආශිර්වාද කරන සබර සුති කරන තාත්තේ. ඒ වගේම අදවසේ බොහෝ ඇගේ ජීවිත කල කිරලා තිබෙනවා. ඔහුගේ ජීවිතයේ ඔහුගේ අතීතයේ උණු සිදුවීම් නිසා මේ රාත්‍රියේ ඔබට උන්වහන්සේ කතා කරනවා. ඔබගේ ජීවිතේ කඩා වැටිලා තිබෙනවාද? ඔබ ප්‍රතික්ෂේපලා සිටිනවාද? මේ රාත්‍රියේ ඔබට කතා කරනවා. උන්වහන්සේ දුවේ මං බෝ සොයනවා. පුතේ මං බෝ සොයනවා. ඔබට සරස්මක් මම තියලා තියෙනවා. හාලෙලූයා. උන්වහන්සේ මේ රාත්‍රියේ ඔබට කතා කරනවා. පියාණනි ජීවිතේ එපා වුණා හැ. ජීවිතේ කලකිරුණා හැ. මේ රාත්‍රියේ ඔබව සොයමින් සිටිනවා. මගේ දෙවෙනස ඔබ වහන්සේ උන්ට කතා කරා. ස්වාමිනේ ඔබ කියනවා හැමෝම ඔබ අත්හැරියා හැමෝම ප්‍රතික්ෂේප කරා මම ඔබ සමග සිටිනවා මම සදාකල්ම ඔබ සමග සිටිනවා කවුරු ඔබ අත්හැර ගියා මම ඔබ අත්හරින්නේ නැහැ කියලා නාසි කියනවා රබාසේ රබබසාගුෂ බ්‍රඩුස මකේල බ්‍රන්තේනාය ලිබ්‍රන්තුර නමසේ කාලෝෂ බෙයා පයන් මෙලහ ඔබ වහන්සේ උන් අත්ගසන නිසා ඔබගේ සමාදානයේ මත නිදහසන නිසා සුති පියාණන් ඌ රබාෂේ රනමන්තුර නමකේල රබෝසයිලිබි ගැනබර සුති කරන මේ ලහබෝ අසු මතගස නිසා ආත්මනස බෝගේ ප්‍රේමී මත නිදහසන සල්ලි බ්‍රූන් තෙරලෙන් සෑකලබයස්සේ සුති මගේ දෙයසේ වගම ස්වනද දවසෙන් සපි සුති කරනවා. ස්වන දවසේ දුන් නොදුන් හැම දෙයන සබර සුති කරන අපයන බගේ ආශිරවාදනෙන් අප පුරවා තිබෙන සහවල්ලූයා බගේ සමාධානෙන් අප පුරූපු නිසා ස්වාමිනි යම් කෙනෙක් අදවස නොලැබීම නිසා කනගාටුවෙන් වේදනාව සිටිනවද ප්‍යානි එන් නොලැබුණු දේට වඩා බොහෝ දේ දෙන්ට බොවාලා වර්තයි තාත්තේ. ස්වානේ බෝධය උන් වෙන සෑසුම් කර තිබෙනවා ස්වානේ. වයක තුල උන්ව පුහුණු කරමින් ගෙන යන නිසා සුති කරන මගේ දෙහි පියාන්නේ. ස්වානේ අදවසින් ලැබුණව හැම දෙයක් නිසා මනු ලැබුණ හැම දෙයක් නිසා අපි ඔබට සුති කරන තාපේ. සෝබනින් ද දෙන්න උදෑසන නැකින්න කරුණාව දෙන්න මගේ දෙහස. අපි එකිනෙක නම අපි ඔබට බාර කරනවා. එකිනෙක න ඔබට යටහත් වෙනවා අපි අනිමි රාත්‍රිය තුල. ජීසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමෙන්. ආමෙන්.